कक्खयो निब्बानं द्वेषक्खयो निब्बानं मोहक्खयो निब्बानं। බුදුදහම පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතර වරණ සදහම් ධර්මදේශනා මාලාවට සවන් දෙන්න සෑම බ්‍රහස්පතින්දාවකම උදෑසන 8ට FM 97.6 ඌව ගුවන්විදුලියෙන් ලෞතර වරණ සදහම් ධර්මදේශනා මාලාව දේශකයන්න් වහන්සේ පූජ්‍ය මාපලගම සුසීලවංශ ස්වාමීන් වහන්සේ පහසුවෙන් අර්ථවත් ධර්මාවබෝධය ලබන්නට ඔබත් ලෞතර වරණට සවන් දෙන්න. මේ සූදානම ලෞතර අරණ සුමදුර ධර්පදේශනාව ආරම්භ කරන්නට. කල්යාණ මිත්‍ර ගෞරවණීය සුසිල හිමියන්හට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. උන්වහන්සේට උත්තරීතර නිවන් පූර්ණයට මේ ධර්මදේශනාමය කුසලය මහා නිශ්‍රයක්ම වේවා යන සත් ප්‍රාර්ථනාව ඇතිව අද ලෞතර අරණ ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ කැනඩාවේ පදිංචි නිශානී ජයතිලක මහත්මිය සහ ලියනගමගේ ජයතිලක මහතා විසිනුයි. එම දෙපළගේ පින්බර බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ නමින් මිය පරලොව සැපත් දෙමව්පියන් හට සහ විශේෂයෙන්ම මීට සති කිහිපයකට පෙර පරලොව සැපත් වූ නන්දලාල් අබේවර්ධන සොහොයුරා ඇතුළු මිය පරලොව සැපත් ඥාති හිතමිත්‍රාදීන් සැමට මේ උතුම් ධර්ම දානමය කුසලයේ ආනිසස්යෙන් උතුම් සුගති සැප ලබා උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට සියලු හේතු සම්පත් සැකසේවායි පුණ්‍යානුමෝදනා කිරීමට සහ එම දෙපළට මෙන්ම සුජීවත්ව වෙසෙන සියලු ඥාති හිත මිතුරන් සහ සියලු ලෝකයේ සියලු සත්වයොම ත්‍රිවිධ රත්නේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදිට්වායි පුණ්‍යානුමෝදනා කිරීමටත් ඒ සත් ප්‍රාර්ථනාවන් සිතන පතන අයරින් ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමින් අද ලෞතර අරණ සුමදුර දේශනාව මෙසේ ආරම්භ කරනවා. අද තේමාව ද්වේතානුපස්සනා සූත්‍රයේ ඇසුරින් මහානිසංස සහිත වූ අනිච්ච සංඥාම වැඩිම හතරවන කොටස. දේශකයන්න් වහන්සේ පූජ්‍ය මාපලගම සුසිල වංශ ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගිහි පැවිදි සියලුම බුද්ධ ශ්‍රාවකයන්ගෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. තථාගතයන් වහන්සේගේ යමා මෑණි බුදු පියාණන් වහන්සේගේ මහා ශාස්ත්‍රවරයාණන් වහන්සේගේ උතුම් වූ නිර්මල වූ ධර්මය විවරණය කරන්න විග්‍රහ කරන්න. තං සුනාථ සාදුකං මනසිකරවක හොඳින් මේ ධර්මය අහන්න, හොඳින් මේ ධර්මය නුවණින් මෙනෙහි කරන්න. එතකොට ඔබටත් ධර්මාවිසම්මිය ධර්මාවබෝධය ඇති කරගන්නට අපහසුාවක් වෙන්නේ නැහැ. අදත් ඒ ද්වේතානුපස්සනා සූත්‍රය ඇසුරෙන් තමයි මේ දේශනාව කරන්නට අදහස් කරගෙන ඉන්නේ. බුදුරජාන් වහන්සේ පූර්වාරාමයේ වැඩ වසද්දී භික්ෂුන් වහන්සේලා අරබයා මේ උතුම් දේශනාව සිද්ධ කරේ. මේ දේශනාව ඇසුරෙන් මම මීට ඉස්සෙල්ලත් ගිය සතියේත් යම්කිසි කාරණා ටිකක් පැහැදිලි කරපු නිසා ඒ ටික නැවත කියන්න යන්නේ නැහැ. නමුත් සීකල දෙන්න කැමති බුදු පියාණන් වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා, මහණේ යමෙක් මේ උතුම් ධර්මය අස අවබෝධ කළ යුත්තේ කුමක් උදෙසාද? මේ ධර්මය අස අවබෝධ කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය මොකක්ද කියලා නුඹලාගෙන් කවුරු හරි ඇහුවොත් මොකද දෙන්න ඕන උත්තරේ?
යාවදේව ද්වේතානං ධම්මානං යථා භූතං ඥානායාති මෙන්න මේ ද්වේතාව තේරුම් ගැනීම ඒ කියන්නේ මේ දුක්ඛස්කන්ධය කෙසේ උදා වෙනවද මේ දුක්ඛස්කන්ධය කෙසේ නිරුද්ධ වෙනවද මෙන්න මේ යථා භූතය දැන ගැනීම මේ යථාර්ථය දැන ගැනීම ඒක දවසේ ඥානෙ උපදවා ගන්නයි අපි මේ බණහන්නේ ඇයි එහෙම කරන්න කියලා කවුරු හරි අහුවොත් එහෙම මොකටද මේ බණහන්නේ ඔන්න ඔබට දෙන්න ඕන උත්තරේ බුදු පියාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා මේ දුක්ඛස්කන්ධය උදා වෙන්නේ කෙසේද මේ දුක්ඛස්කන්ධය නිරුද්ධ වෙන්නේ කෙසේද කියන මේ අතහාබූත ඥානිය ඇති කර ගැනීමටයි මේ කාරණාව දන්නේ නැතුව වෙන මොනවා කරත් වැඩක් තියනවාද නුඹෙන් කල්පනා කරා මේ විදිහටම බුදු පියාණන් වහන්සේ භික්ෂූන්ට දැනුම් දෙනවා මහාන යම් පුරුෂේ තවත් පරියායකින් මේ ද්වයතාව දේශනා කරන්න පුළුවන්ද කියලා ඇහුවොත් ඒ කිව්වේ මේ දුක්ඛස්කන්ධය උදා වෙන ආකාරයත් මේ දුක්ඛස්කන්ධය නිරුද්ධ වෙන ආකාරයත් තවදුරටත් වෙනත් පරියායකින් පැහැදිලි කළ හැකිද කියලා ඇහුවොත් මහාන එසේ පවතිනවා කියලා නුඹලා පිළිතුරු දිය යුතුයි ඒ කෙසේද යම් කිංචි දුක්ඛං සම්භෝති සබ්බං වේදනා පච්චයාති අය මේක අනුපස්සනා වේදනානම් තේව අශේෂ විරාග නිරෝධෝ නත්ති දුක්ඛස්ස සම්භවෝති අය ဒုတိය අනුපස්සනා මෙන්න දෙවෙනි අනුපස්සනාව මොකද්ද මේ කිසිම දුකක් හටගන්නේ නැහැ වේදනාව සාමූලෙම නිරුද්ධ වෙච්ච තැන එතන දෙවෙනි අනුපස්සනාව එතතුව නිරෝධය පවතින්නේ එහෙනම් ඊට කලින් දකින්න ඕන මොකද්ද එහෙනම් යම් කිසි දුකක් පවතිනවා නම් ඒ පවතින්නේ කොතනද වේදනා ඇති තැන වේදනා කියන්නේ මෙන්න මේ දැනෙන ස්වභාවය එතරම් ගැඹුරටම යන්න ඕන තිස්සෝ වේදනා සෝමනස්ස සහගත සුඛ වේදනා දොමනස්ස සහගත දුක වේදනා විචිකිච්ඡා සහගත උද්දච්ච කුක්කුච්ච සහගත අදුක්ඛ සුඛ වේදනා යනදි වශයෙන් තුන් ආකාරයකට වේදනාව පනවනවා තිස්සෝ වේදනා එහෙනම් මෙන්න මේ තිස්සෝ වේදනා නිරුද්ධයි වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා සුෂ්ණාව නිරුද්ධ වෙච්ච කයි කිව්වේ තුන් ආකාරයක වේදනා නිරුද්ධ වෙනකොට මොකද නිරුද්ධ වෙන්නේ සැප වේදනා නිරුද්ධ වෙනකොට තණ්හාව නිරුද්ධ වෙනවා දුක වේදනා නිරුද්ධ වෙනකොට පටිඝේ නිරුද්ධ වෙනවා අදුක්ඛම සුඛ වේදනා නිරුද්ධ වෙනකොට අර උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා නිරුද්ධ වෙනවා තුන් ආකාරයක වේදනා නිරුද්ධ වුණාම ක්ලේශ නිරුද්ධ වෙනවා ක්ලේශ නිරුද්ධ වුණා මිසක් වේදනාව සාමුලින් නිරුද්ධ වුණා නෙවෙයි මොකද අරියත් ඵලයෙන් පස්සෙත් රූප වේදනා සංඥා සංකාර විඥාන පවතිනවා අන නුවණින් දකින්න ඕන එහෙනම් මේ හොඳට තේරුම් ගන්න මේ බුදු පියාණන් වහන්සේ නම් මේ මහා ශාස්ත්‍රූතුමන් වහන්සේ මේ අපට පෙන්වන්නේ සදාතනික වශයෙන් සියලු දුකින් නිදහස් වීම. ඒ කියන්නේ සංකත දුක්ඛය සහ මුලින් අවසන් කිරීම. ඒ කිව්වේ පරිණිරවාණ. එතනින් මෙහා සැපයක් පනවන්නේ නෑ. කවුරු හරි හිතනවා නම් අරිහත් ඵලයටපත් වුණාට පස්සේ සියලු දුකින් නිදහස් වුණා කියලා අන්න වරද්දකට තැන. අරිහත් ඵලයටපත් වුණාට පස්සේ නිදහස් වුනේ මොන දුකින්ද? කෙලෙස් දුක්ඛයන්ගෙන්. ක්ලේශ දුක්ඛයන්ගෙන් නිදහස් වුනේ. නැතු පංචස්කන්ධ දුක්ඛෙන් නිදහසුන්නේ සංකත දුක්ඛෙන් නිදහසුන්නේ ක්ලේශ දුක්ඛෙන් නිදහස් බව හැබෑව සැප වේදනා හටගන්නේ නැහැ දුක වේදනා හටගන්නේ නැහැ අදුක්ඛ සුඛ වේදනා හටගන්නේ නැහැ රාග දේශ මොහකෙන් සම්පස්සයන් නිසා හටගන්න ක්ලේශ සහගත වේදනා නැහැ හැබැයි අර පංචස්කන්ධේ වේදනා විතරයි සංකත දුක්ඛ විතරයි ඒ නිසා අරිහතුන් වහන්සේ සියලු දුකින් නිදහස් වෙන්නේ පරිනිර්වාණයේදී එනම් මෙතන මේ පෙන්වන්නේ අර්ථයයි ගැඹුරු මාර්ථය මොකද වේදනාව ශේෂයක්වත් නැතුව නිරුද්ධ වෙන තැනයි දුක්ඛස්කන්ධයේ පහළ වීමක් නැත්තේ ඒ කිව්වේ වේදනාව ශේෂයක් හරි තියෙනම් එතන දුක තියෙනවා අරිහත් ඵලයේදී අවසන් වුණේ ක්ලේශ සහගත දුක්ඛ වේදනා නමුත් එතනින් එහාටත් අර විපාක වශයෙන් හට ගන්න වේදනා තියෙන නිසා එතනත් දුක තමයි තියෙන්නේ හොඳට ගැඹුරින් තේරුම් ගන්න ඕන එනම් වේදනා ශේෂයක්වත් නැතු යම් තැනක අවසන් වුණා නම් අන්න එතනයි දුක අවසන් වෙච්ච තැන ඒ නිවන ඒ නිසා එහි විඳින්නෙක් නැහැ ඒ නිසා කෝ අවේදයිත නිර්වාණය වේදනාවක් නැහැ එහි යමක් විඳින්න නම් එහි වේදනාවක් සකස් වෙන්න ඕන එනම් වේදනාවක් පවතින තැන විඳින්නෙක් ඉන්නවා එනම් අසංකතය තුලයි පරිනිර්වාණය පවතින්නේ සංකතය තුල පවතින්නේ සෝපදිශේෂ නිවන උපදි සහිතයි ඒ කියන්නේ උපද්ද්‍රව ටිකක් ඉතුරුයි රහතන් වහන්සේට කායික දුක්ඛයන් ඉතුරුයි දුක්ඛ සහගත කාය විඥානේ රහතන් වහන්සේටත් හට ගන්නවා ඒකෙන් නිදහස් වෙන්න බෑ සම්මුතික වශයෙන් ලෝක විවාහාරේ රහතන් වහන්සේ අනුවෙන් පණවන ඒ ස්කන්ධ පංචකයටත්
दुख सागत का विज्ञान हट करवासे अरे मुगल महाराथन से अंतु पांशियाला गहुए उसे शरीर अति पांजरे सुनसाट का वेदना शेष निरुद्ध वेन्नी को पारनिर्वाण पारनिर्वाण तम सदात्मिक शांति ඊළඟට මේ ද්වේතානුපස්සනා සූත්‍රය ඇතුළත් වන්නා වූ මේ ගාථාවෙන් සුඛං වා යදිවා දුක්ඛං අදුක්ඛම සුඛං සහ අජ්ජත්තං ච බහිද්ධා ච යං කිංච අත්ති වේදිතං ඒතං දුක්ඛාන්ති ඥාත්වාන මෝස ධම්මං පලෝකිතං කුස කුස වයං පස්සං ඒවං තත්ත විජානති වේදනානං ඛයා භික්ඛු නිච්ඡාතෝ පරි නිබ්බුතෝති දැන් මේ ගාථාවෙන් අදහස් වෙන අර්ථය තමයි මේ මනස හා ඇසකන නාසය දිව ශරීරය යන ආයතන හේතුයෙන් ඇතුළත සහ බාහිර වශයෙන් සැප හෝ දුක හෝ අදුක්කම සුඛ හෝ යනුවෙන් යම්කිසි වේදනාවක් පවත්නේද ඒ දුකයි දැන විනාශය සලසමින් විනාශවන මෝස ධම්මං කියන්නේ මුලාව පලෝකිතං කියන්නේ විනාශය එනම් මේ විනාශය සලසමින් විනාශවන මේ මුලාව මේ වේදනාව දුකව නොනින් දැකලා ඒ සියලු වේදනාවන්ගේ නිරෝධය සැපේ බව නුවණින් දැකලා අන්නේ වය පුස පුස වයන්පස්සන් කිව්වේ ඒකයි එහෙනම් මේ සියලු වේදනාවන්ගේ Nirodhe සැපේ බව දැකලා දැන් අපි කොහොමද හිතන් ඉන්නේ වේදනාවන්ගේ උදාව සැපේයි කියලා ඒ නිසානේ සංසාරේ නැවත උපදින්න කැමති වෙන්නේ අවිජ්ජාවෙන් ආයයි පවත්තාගෙන යන්න කැමති වෙන්නේ මේ ක්‍රියාවලිය අවිජ්ජාවෙන් ඒ නිගමනයේ ඉන්නේ අවිජ්ජාවෙන් වේදනාව සැපයි කියලා ගත්ත නිසා වේදනාව සැපයි දැන් මං ඉස්සෙල්ලා පැහැදිලි කරා අවිද්‍යා නිරෝධය නිසා ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් ගොඩනගින්නා වූ ඉදප්පච්චිතා පරිසවපාදී නිරුද්ධ වෙච්ච නිසා අරිහතුන් වහන්සේට නිරුද්ධ වෙන්නේ අර සම්පස්සජා වේදනා විතරයි. නමුත් අර අව්‍යාකෘත වශයෙන් ගොඩනගෙන විපාක වේදනාව නතර වෙන්නේ නැහැ. ඒ පංචස්කන්ධ ක්‍රියාවලිය හැම පවතිනවානේ. එහෙනම් අර නුවණින් දකින්න ඕනේ ඒ වේදනාවත් දුක බව. ඒක තමයි අර අරිහත් ඵලයෙන් පස්සේ අනුපස්සනා කරන අනුපස්සනා වෙන්නේ. අරිහත් ඵලයෙන් පස්සේ උන්වහන්සේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් රෝගයක් වශයෙන් ගණ්ඩයක් වශයෙන් අනුපස්සනා කරන් ඉහත් සුඛ විහරණය පිණිස කියලා කිව්වේ අන්නේ අර්ථයෙන්. අර ඵල සමාපත්තියට සමවදීද? ඉතින් ඒක නිසා නුවණින් දකින්න ඕනේ එහෙනම් වේදනාව යනු සාකල්යෙන්ම දුක බව. එහෙනම් වේදනාව පවතින යම් තැනක් නැත්තම් එතන ඒ කාන්තෙන් පවතින දුකයි. එහෙනම් වේදනාව සහමුලින්ම නිරුද්ධ වෙච්ච තැන කොහෙද? උතුම් වූ අමා නිවනයි. පරිනිර්වාණයයි මේ පංචස්කන්ධයේ පිළිබඳව පෙන පින්ඩෝපම සූත්‍රයේ ඇසුරෙන් රූපේ පෙන පිඩුවක් වේදනාව දියබබුලක් සංඥාව මිරිඟුවක් සංකාර කෙහෙල් කඳ කරටුවක් සෙවීමක් හා සමාන ක්‍රියාවලියක් ඊළඟට විඥාන කියන්නේ මායා කාර්යයක් කියලා එතනින් අන්න බලන්න සිහි කළ දැන් වේදනාව යන දියබබුලක් වේදනාව කියන එක මේ දියබබුලක් වගේ ඒ කියන්නේ දියබබුල කියන එක මේ මොහොතේ හට ගන්නවා විතරයි පේන්නේ ඊළඟ මොහොතේ බලද්දී ඒක අතුරුදහන් මේ වේදනාව කියන්නේ හිම එකක් දීපබුලක් වගේ දැන් යම්කිසි ජලාශයක් ගාව හෝ වැහි බිඳු වැටෙන වෙලාවකයි දීපබුල් හට ගන්න ඔබ දැකලා ඇති ජලාශයක් ගාව ඉන්නකොට එහෙම නැත්නම් වැස්සක් වහින ලාට ওই දීපබුල් හට ගන්න ඔබ උන්තරම් දැකලා ඇති මෙන්න මේ වගේ වෙලාවක බලන්න ඒ දීපබුල් හට ගන්න මොහොතේ තව කෙනෙක් අඬ ගහලවත් පින්නන්නේ එක වෙලාවක් තියනවාද කියේ හටගන්න විතරයි මේ ඊළඟ මොහොතේක බලද්දි නෑ එහෙනම් මේ වේදනාව කියන්නේ මෙන්න මේ බදු ස්වභාවයක් දැනෙනවා දැනෙනවත් එක්ක මේක අතුරුදහන් වෙනවා දැනෙනවත් එක්ක මේක විපරිණාමයටපත් වෙනවා එහෙනම් වේදනාව කියන්නේ දීපබුල වගේ ස්වභාවයක් එහෙනම් මේ බදු ආකාරයෙන් පවතින මේ වේදනාව කියන්නේම ඒකාන්තෙම දුකක් නැවත නැවත මේ වේදනාවෙන් සකස් කරන්නේ මොනවද මේ ජරා ව්‍යාධි මරණ ශෝක පද්ද දුක් දොමන සුපායාස මේ ටික තමයි සංසාරේ පවතින්නේ එහෙනම් නුවණින් බලන්න ඕන කෙබඳු වේදනාවක් නමුත් අවසානයේ උරුම කරලා දීලා තියෙන මේ දුක්ඛස්කන්ධය නේද එහෙනම් දුක්ඛස්කන්ධය උදා වුණා නම් වේදනා නිසා එහෙනම් ඒ කිසිම වේදනාවක් සැප වශයෙන් දකින්නේ නැහැ ප්‍රඥාවන්තයෝ එහෙනම් ඒ සියලු වේදනා දුක වශයෙන් තමයි ප්‍රඥාවන්තයෝ දකින්නේ අන්න නුවණින් දකින්න එහෙනම් සියලු වේදනා දුකයි කියලා සියලු වේදනා මුලාවක් අර දිඹුලක් වගේ මෝස ධම්මෝ පලෝකිතං කිව්වේ විනාශයක් සලසලා විනාශ වෙලා යනවා මේ කිසිම වේදනාවක් කවදාවත් ශාන්තිය සැපතක් උදා කරලා දුන්නේ නැහැ කවදාවත් සංසාරේ
මේ වේදනාව නිසා සැපක් උදා වෙලා නැහැ. සැප කියලා හිතාගෙන දුක තමයි ඉඳලා තියෙන්නේ. එහෙනම් පින්වතුනි මේ වේදනාව සහමුලින්ම නිරුද්ධ වෙන යම් තැනක් ඇද්දී තමයි පරිනිර්වාණ ශාන්තිය. පරිනිර්වාණය තුළයි වේදනාව සහමුලින්ම නිරුද්ධ වෙන්නේ. මොකද වේදනාව කියන්නේ චෛතසික. වේදනාව කියන්නේ චෛතසික පස්ස වේදනා. සංඥා චේතනා මනසිකාර ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය තින වේදනා චෛතසිකයක්. චෛතසිකයක් කියන්නේ සංකත ධර්මයක්. එහෙනම් ඒ චෛතසිකය අර රාග දේශ මොහ සමග ඉදෙන කොටයි අර සැප වේදනා දුක වේදනා දුක් සුඛ වේදනා යන දිවසේ විවිධාකාර දැනීම් හටගන්නේ විඥාන හටගන්නේ. එතකොට එහෙනම් මෙන්න මේ ආකාරයෙන් ඔබ දකින්න ඕනේ. එහෙනම් මේ අභ්‍යන්තර වශයෙන් මේ චිත්තසංතානෙ මේ මනෝද්වාරයෙන් හටගන්නා යම් කිසි සහනයක් සුවයක් ඇත්නම් හෝ වේදනාවක් ඇත්නම් ඇසකරනාසය දිව ශරීරය කියන මේ බාහිර ආරම්මන නිසා හටගන්නා යම් කිසි සැපයක් දුකක් ඇත්නම් ඒ අභ්‍යන්තරේ ධම්ම නිසා හටගන්න සැපයක් දුකක් ඇත්නම් ඒ සියල්ල දුක වශයෙන් දකින්න නොවනින් සමත් වෙන්න ඕන. අදුක්කම සුඛයක් ඇත්නම් ඒකත් දුක වශයෙන් දකින්න සමත් වෙන්න ඕන. මොකක් නිසාද? වේදනාව යනු පංචස්කන්ධයේම කොටසක්. පංචස්කන්ධයේ දුක නම් ආයිතින් වේදනාව විතරක් සැපයි කියලා පනවන්න හැකියාවක් නැහැ. රූපං භික්ඛවේ අනිච්චා වේදනා භික්ඛවේ අනිච්චා යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා යමක අනිච්ච නම් ඒ දුකයි ඒ දුක නම් ඒ අනත්තයි. එහෙනම් වේදනාව අනිච්ච නම් ඒකාන්තෙන් ඒ දුකයි ඒ දුක නම් ඒකාන්තෙන් ඒ අනත්තයි. මේ භයානක සංසාරේ කොච්චර වාරයක් මේ විවිධාකාර වේදනා වින්දද දැනුත් වේදනා වශයෙන් දැනින්නේ මොනවද? අසහනියම දුක නොවේද? අරියත් ඵලයට පත් උනත් චිත්තසංතානේ වේදනා නැත කායික වේදනා හුලන්න සිද්ධ වෙයි. එහෙනම් පැවැත්ම යනු දුක බව ගැඹුරින්ම අවබෝධ වෙච්ච දවසට පරිනිර්වාණ හිත පිහිටනවා. අමුතුවෙන් ආය උඩ පනින දෙයක් නැහැ ඒකට. ඒකයි ප්‍රඥාවෙන් නිවන් දකින්න මාර්ගයක් මිසක් මේ තියෙන්නේ වෙන කිසිම ක්‍රමවේදයකට නිවන් දකින්න ක්‍රමවේදයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවබෝධයේ මාර්ගයක් මිසක් සමාධි මාර්ගයක් එහෙම නෙවෙයි. බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ අවබෝධය තුළින් නිවනට පත් වෙන ආකාරය. කෙනෙක්ගේ ප්‍රඥාව වැඩෙන ධර්මයක් කියලා ඉස්ති වෙන්නේ නොනින් දකින්න ඕන. අර අඤ්‍යතර සමාධි නිමිත්ත කියලා ප්‍රඥාව මොටනම් ප්‍රඥාව දුර්වල නම් නිවන් දකින ක්‍රමයක් තියෙන වෙනම ධ්‍යාන සමාපatti වඩලා යන්න පුළුවන් ක්‍රමයක්. එහෙම නැත්තම් සමත පූර්වාංග විදර්ශනා විදර්ශනා පූර්වාංග සමතය ඊළඟට සමත විදර්ශනා යුගනන්ද කියන ක්‍රමයට තමයි නිවන් පත් වෙන මේ මාර්ග හතරෙන් ප්‍රධාන මාර්ග තුනක් වෙන් වෙන්නේ. නිසා නුවණින් දකින්න ඔබේ ප්‍රඥාවයි වර්ධනය වෙන්න ඕන. ප්‍රඥාව වර්ධනය වෙන්න නම් මෙන්න මේ අර්ථාතිය නුවණින් දකින්න. මේ ද්වයතානුපස්සනා සූත්‍රයේ ඇසුරෙන් මේ දේශනා කරන ධර්මයක් හොඳින් ගැඹුරට අවබෝධ කරගෙන ඔබ මේ මඟ වඩන්න ගත්තොත් ඔබට කොතනකවත් මේ ධර්මයේ හිර වෙන තැනක් ගැට ගැහෙන තැනක් මුණ ගැහෙන්නේ නැහැ. එහෙනම් පිඟුතුනි ඔන්න ඔය විදිහට තේරුම් ගන්න යම් කිසි වේදනාවක් කුමන හෝ තැනක හට ගන්නවා නම් එතන පවතින දුකක් පමණක් බව. එනිසා සියලු වේදනා සදාටම නිරුද්ධ වෙච්ච යම් තැනක් ඇත්නම් එතන ප්‍රමණය පරිනිර්වාණය පවතින්නේ. එනිසා පරිනිර්වාණයටම හිත පිහිටවන්න මේ ජීවිතයේදී මේ සදාතනික පරිනිර්වාණය උදා වේවා. මේ ජීවිතයේදී මේ සදාතනික පරිනිර්වාණ ශාන්තියට පත්වන්නට සියලු හේතු සම්පත් සැලසේවා කියන අදිෂ්ඨානයෙන්ම කටයුතු කරන්න. ඒ ප්‍රාර්ථනා විතරක් තිබුණට මදි. ඊට අනුකූලව ප්‍රායෝගිකව හැසිරෙන්නත් ඕන අපි. දැන් බොහෝ දෙනාට ධර්මයේ දැනුමක් වශයෙන් තියෙනවා. මම ධර්මයේ දන්නවා, මම ධර්මයේ දන්නවා, මට හොඳට ධර්මයේ අවබෝධ වෙලා තියෙන කියලා කියනවා සමහරු. හැබැයි උන්ගේ ජීවිතයේ ප්‍රතිපදාව තුළ බැලුවාම එහෙම එකක් පේන්නේ නැහැ. අර කලින් හිටපු පුද්ගලයාමයි ඉන්නේ. රාගයේ, දේසේ, මෝහයේ දුරුණා කියනවා. නැත්තම් ලෝභයේ දුරුණා කියනවා. එහෙම කියනවා. හැබැයි බැලුවාම එහෙම එකක් නැහැ. ලෝභය දුර වෙලා නැහැ මාත්‍රයක්වත්. ඉතින් දැනුමින් හරි වචනකින් හරි මිනිසුන් රවට්ටන්න උත්සාහ ගන්නවා නම් යමෙක් ඔහොමයි රැවටෙන්නේ අන්තිමට. ඒකයි මේ නිර්වාණ මාර්ගයේ තේරුම් ගත යුතු යථාර්ථය. මේ සම්බුද්ධ ශාසනයේ යථාර්ථය තෝරගත්තා කියන්නේ මේ අපි තව කෙනෙක්ව රවට්ටන්න ධර්ම උත්සාහයක් නොවේ කියන එක. මොකද රැවටෙන්නේ තමන්මනේ. කවදා හෝ දවසක රෝගියෙක් බෙහෙත් ටික බොන්න නැතුව බිව්වා කියලා වෛද්‍යවරයව රවට්ටන්න කිව්වොත් කවුද රැවටෙන්නේ? ඒ රෝගියාමයි රැවටෙන්නේ. ඒ වගේ මේ ශාසනය තුලදී තමන්ට ධර්මීය අවබෝධ වුණා නම් සත්‍ය වශයෙන්ම ඊට අනුකූලව ප්‍රතිපදාව හැසිරෙනවෝ පේන්න ඕන. මේ ධර්මයේ තියෙන විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි යමෙක්ට යම් අවබෝධයක් ජනිත වුණා නම් යම් මට්ටමකදී අවබෝධය ජනිත වුණා නම් උන්ගේ චර්යාවෙහි ප්‍රකට වෙනවා. ඒ චර්යාවෙන් ප්‍රකට වෙන්නේම
චින්තන මූලෙ නිවැරදි වෙච්ච නිසා චර්යාවෙන් එහෙම ඒවා ප්‍රකට වෙන්නේ නැත්තම් ඒ කියන්නේ අවබෝධි ලැබිලා නැහැ. එතකොට අපිට කියන්න සිද්ධ වෙනවා මට අවබෝධි තියෙනවා මට අවබෝධි තියෙනවා කියලා ලෝකයට කී කියන්න සිද්ධ වෙනවා. ඒ නිසා කුමක් ඉස්සරහා බොරු කළත් ධර්මයේ ඉස්සරහා බොරු කරන්න බෑ. දැන් ওই විදිහට ඔන්න මේ සියලු වේදනා දුක බව නොනින් දැක්කහම සියලු වේදනාවන් කෙරෙහි පවතින චන්දරාගේ දුරු වෙලා නැවත දුක්ඛස්කන්ධයේ සමුදේවන කර්ම භවෙ නිරුද්ධ වෙනවා. නමුත් පංචස්කන්ධ දුක්ඛය පවතිනවා එයත් අවසන් වෙනවා පරිනිර්වාණය. ඒ ධම් විග්‍රහ ඉදිරිපත් කළාට පස්සේ බුදු පියාණන් වහන්සේ නැවත භික්ෂුන්ගෙන් ප්‍රශ්නයක් අහනවා මහණ තවත් පරියායක් ගැන නුඹලා දන්නවා. කුමක්ද ස්වාමී? මහණ යමෙක් තවදුරටත් ප්‍රශ්න කළොත් තවත් පරියායකින් මේ දුක්ඛස්කන්ධයේ උදාව සහ නිරෝධය සමුදය සහ නිරෝධය දේශනා කළ හැකිද? තවත් පරියායකින් අපට මේ සංසාර දුක හට ගන්න ආකාරයත් අවසන් කරන ආකාරයත් පෙන්눔 කළ හැකිද කියලා නුඹලා ඊටත් උත්තරයක් දෙන්න ඕන මෙන්න මේ ආකාරයෙන්. යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං තණ්හාපච්චයාති අය මේක අනුපස්සනා තණ්හායත්තේ වශේෂ විරාග නිරෝධෝ නාති දුක්ඛස සම්භවෝති අයන් ဒုတိය අනුපස්සනා. යම් කිසි දුකක් හට ගන්නවා නම් ඒ සියල්ල මේ තණ්හාව නිසායි. ඒ තණ්හාව ශේෂයක්වත් නැතුව නිරුද්ධ යම් තැනක් ඇද්ද ඒ දුක්ඛස්කන්ධේ පහළ වීමක් නැත. අන නෝනින් දකින්න ඕන. එහෙනම් තණ්හාව කියන්නේ මොකක්ද? තණ්හාව පවතින්නේ කොතනද? තණ්හාව මොන ආකාරද? යායන් තණ්හා පෝනෝ භවික නන්දිරාග සහගත తත්‍ර తත්‍රාබිනන්දනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මාන තුන් ආකාරයක් තියෙනවා තණ්හාවෙ. නැවත නැවත මේ පුනර්භවය ඇති කරන්නා වූ ඒ ඒ ආස්වාදයන්හි ඒ ඒ මොහොතේ නන්දිරාගෙන් කියන්නේ සතුටින් යුක්තව ඇසුරු කරමින් අභිනන්දනය කරන්නා වූ මේ තෘෂ්ණාවේ ආකාර තුනක් තියෙනවා. පුනර්භවය සකස් වෙනට හේතු වන්නා වූ ලෝක සත්‍ය අවිජ්ජාවෙන් ඒ මොහොතේ අභිනන්දනය කරන්නා වූ මෙන්න මේ තෘෂ්ණාවේ ආකාර තුනක් තියෙනවා. තේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. කාම තණ්හාව භව තණ්හාව විභව තණ්හාව තුන් ආකාරයයි. කාම තණ්හාව තමයි මුල් වෙන්නේ මේ කාමයන් පිළිබඳ ඇල්ම. කාමය කියන්නේ මොකද්ද කියලා දැන් ඔබ දන්නවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ සංකල්පීය රාගය. සංකල්පීය රාගයටයි කාමය කියන්නේ. එහෙනම් අන්නේ සංකල්පීය රාගයේ හැවත් ඒ කාමයේ පිළිබඳ ඇල්ම. කියන්නේ චිත්ත සන්ධානෙම ගොඩනගලා තියෙන මේ සංකල්ප පිළිබඳව ඇලුම් කරනවා ලෝකයක් අවිද්‍යාවෙන් යුක්තව. මෙබඳු රූප සැපයි එනිසා ඒ සැප රූප කෙරෙහි ඇල්මක් පවතිනවා. මෙබඳු ශබ්ද සැපයි එනිසා ඒ සැප ශබ්ද කෙරෙහි ඇල්මක් පවතිනවා. මෙබඳු ගන්ධ සැපයි මෙබඳු රස සැපයි මෙබඳු ස්පර්ශ සැපයි මෙබඳු අදහස් සැපයි යනාදි වශයෙන් තම තමන්ගේ චිත්ත සන්තානය තුළ ගොඩනැගිලා තියෙන ඒ සංකල්පීය රාගයට ඇලුම් කරනවා. ඒ සංකල්පීය රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන්ට ඇලුම් කරනවා. මෙන්න මේකට කියනවා කාම තණ්හා. එනිසා එකිනෙකාගේ කාම තණ්හා එකිනෙකාට සාපේක්ෂයි. හැමෝගෙම එක සමාන නැහැ. එක්කෙනෙක් කැමති එක විදිහක රූපයකට, තව කෙනෙක් කැමති තව විදිහක රූපයකට. සංකප්ප රාග පුරිසස කාමෝ. මේ චිත්ත සන්තානයේ ගොඩනැගිලා තියෙන මේ සංකල්පීය රාගයටයි කාමය කියන්නේ. හැමෝගෙම චිත්ත සන්තානයේ තම තමන්ට සාපේක්ෂව ආවේනිකෝ සංකල්පීය රාගයක් පවතිනවා. එනිසා හැමතිස්සෙම මේ සංකල්ප එකිනෙකාට සාපේක්ෂ නිසා හැමතිස්සෙම කාමයක් එකිනෙකාට සාපේක්ෂයි. කාමයේ ඒකාකාර ස්වභාවයක් පේන්නේ නැහැ. එක්කෙනෙක් ආස්වාදයෙන් විඳින දෙයකින් තව කෙනෙක්ට ආස්වාදයක් විඳින්න බැරි වෙන්න පුළුවන්. එක්කෙනෙක්ට ප්‍රියයි කියලා පේන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම තව කෙනෙක්ට අප්‍රියයි කියලා පේන්න පුළුවන්. කුමක් නිසාද? මේ සංකල්පීය රාගේ වෙනස නිසා, කාමයේ වෙනස නිසා. එහෙනම් ඒ චිත්තසංතානයේ ගොඩනැගිලා තියෙන මෙන්න මේ සංකල්පීය රාගයටවත් කාමයට ඇලුම් කිරීම තමයි කාම තණ්හා කියන්නේ. එහෙනම් මෙන්න මේ කාම තණ්හා මුල් වෙලා දැන් සකස් වෙනවා මොකද්ද? දෘෂ්ටි දෙකක්. ශාස්වත දෘෂ්ටියයි උච්ඡේද දෘෂ්ටියයි. ශාස්වත දෘෂ්ටියෙන් භව තණ්හාව හදනවා, උච්ඡේද දෘෂ්ටියෙන් විභව තණ්හාව හදනවා. ශාස්වත දෘෂ්ටි කියන්නේ මොකද්ද? මේ කාමයේ සැපයි, මේ කාමයේ ඇලුම් කරන එක සැපදායකයි, මේ කාමය කෙරෙහි ඇල්ම පවත්වාගෙන යන එක සැපයි යනාදි වශයෙන් මේ අවිජ්ජාවෙන් එච්චෙච්ච නිගමන නිසා කෙනෙක් ප්‍රාර්ථනා කරනවා දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට නැවත නැවත මේ සංසාරේ සැප විඳින්න ඕන භවයෙන් භවයට පින් කර කර අන්නේ මූලාවකට වැටෙනවා. එයා මොකද බලාපොරොත්තු වෙන්නේ? එයා බලාපොරොත්තු වෙනවා තවදුරටත් පින් දහම් කර කර තවදුරටත්
මේ අසාර සංසාරේ සැප විඳින්න දිව්‍ය ලෝකවල යන්න යනදි වශයෙන් විශේෂයෙන් මේ කාම සැප විඳින්න තමයි කැමති වෙන්නේ බ්‍රහ්ම ලෝකවල යන්න නෙවෙයි බ්‍රහ්ම ආස්වාදයේ කියන එක සාමාන්‍ය මිනිස්සු ප්‍රාර්ථනා කරන දෙයක් නෙවෙයි දැන් ලෝකේ කෝටි ගණනක් මිනිස්සු හිටියට හිමාල වනේ කීයෙන් කී දෙනාද තාපසේ වශයෙන් දකින්න ලැබෙන්නේ එන අති බහුතරයක් දෙනා බ්‍රහ්ම ආස්වාදයේ ඒ කියන්නේ රූපාචර ආස්වාදයට අරූපාචර ආස්වාදයට ඒ රූප අරූප කියන ආස්වාදයන්ට ඇලුම් කරන්නේ වැඩි මොකද ඒවැයි ඇහැ කරන නාසය දිව ශරීරය මනස කියන හය ආකාරයේම වින්දනයක් නැති නිසා ඒ නිසා අති බහුතරයක් වූ සත්‍යෝ මනාප වෙන්නේ මෙන්න මේ කාමාවචර ආස්වාදයන්ට ඇහැ කරන නාසය දිව ශරීරය මනස කියන හයම ඇසුරු කරමින් උපදින ආස්වාදයන්ට එහෙනම් මෙන්න මේ ආස්වාදයන් කෙරෙහි පවතින ඇල්ම නිසාම තමයි අර කාම තණ්හාව නිසාම තමයි භව තණ්හාව හැදෙන්නේ සංසාරේ තවදුරටත් භවෙන් භවයට සැරිසරමින් ආස්වාදයන් විඳිය යුතුයි කියන මෙන්න මේ ඇල්ම හටගන්න ඒක දිනව භව තණ්හාව ඒ වගේම තව පිටසක් ඉන්නවා මේ කාම තණ්හාව නිසා මේ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම නිසාම භවයක් අවශ්‍ය නැහැ කියලා හිතාගෙන ඒ භවයේදීම සියල්ල අවසන් වේවා කියන ප්‍රාර්ථනාන් යුක්තව හැසිරෙන පිටසක් ඒ තමයි අන්නර කිව්ව කාම සුඛල්ලි කාම යෝගයට වැටෙන්නේ ඒ අය දස අකුසලයේම නිරත වෙමින් දස අකුසලයේම යෙදුනත් මේ කිසිවක විපාක නැහැ මේ ඔක්කොම බොරු කතා කියන තම තමන්ගේ දෘෂ්ටි වලට බැහැ ගනිමින් ඒ අය හැසිරෙනවා කාමයේ පිණිස භවයකින් තොර බලාපොරොත්තු ඇතුව එයාලට භවයක් පවත්වාගෙන යෑමේ ඇල්මක් නැහැ ඒ නිසා කෝ විභව තණ්හා කිය භවයක් නැත්තම් හොඳයි කියන ඇල්මෙන් තමයි ඒ අය කටයුතු කරන්නේ දැන් අර පොතපැත්තෙන් ගිහිල්ලා පින්දහම් කරලා ආශ්වාදේශ වෙන කාමේශ වෙන කෙනෙක් ඉන්නවා. එයා ප්‍රාර්ථනා කරනවා භවයක් ඇතනම් හොඳයි කියලා. ඒ දින භව තණ්හාව කියලා. එතකොට මොකද එයා බලාපොරොත්තු වෙන පින්දහම් කරලා එයින් සැප ලබන්නේ. ඒ සාස්වත දෘෂ්ටිය. උච්චේ දෘෂ්ටියට වැඩිච්ච කෙනා කල්පනා කරනවා විඳින සැපයක් මේ ජීවිතේදීම විඳින්න ඕන. මොකද අපි දන්නේ මරණින් පස්සේ උපදීද නැද්ද කියලා. අවිශ්වාසයි. ඔවුන්ට ඒ විශ්වාසය නැහැ. ගොඩක් උගත් වියත්‍යයි සම්මත පිළිස්පවා කියනවා මම නම් මරණින් පසු උපතක් විශ්වාස කරන්නේ නැහැ කියලා. හේතු ඇති කල්ලේ පටිසමුපාදේ ක්‍රියාත්මකයි විශ්වාසයෙන් පලක් නැහැ. ඔල්ලෝ ටුටින් ගලක් උඩට විසි කරලා බිම්බලාගෙන අපි කල්පනා කරනවා ආයෙනම් ගලේ එන එකක් නැහැ මට නම් එහෙම විශ්වාසයක් නැහැ කියලා. ඔළුව පැලුණාට පස්සේ තමයි දැනගන්න වෙන්නේ. තමන්ගේ විශ්වාසයේ මෝඩ අදහසක් කියලා. ඒ නිසා කර්මයේ විපාක පවතිනවා. ඒ ක්‍රියාවට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් කර්මයෙන් සකස් කරනවා ඒ ලෝක සම්මතයේ ඒ ප්‍රතිවිරුද්ධ ශක්තියට නම් අපි විභව ශක්තිය කියනවා මේ චිත්තසංතානයේ ගොඩනගිනා වූ ඒ ක්‍රියාවේ ප්‍රතිවිරුද්ධ ශක්තියට කර්ම ශක්තිය කියනවා ඒ නිසා ඒ ඒ පුද්ගලයන්ගේ මෝඩකම් නිසා ඒ විශ්වාස කරනවද නැද්ද කියන කර්මයට අදාළ නැහැ නිරයක් තියනවද නැද්ද ඕවනම් විශ්වාස කරන්න බැරි කතා ඕව මෝඩ කතා බොරු කතා යනදි වශයෙන් ඒ පුද්ගලයන්ගේ අඥානකම් නිසා විද නිගමන අරගෙන ජීවත් වුණා කර්මයට ඒක අදාළ නැහැ රැස් වුණා නම් කර්ම ශක්තිය ඊට අනුකූල විපාකයක් පූර්ණ කර්මජ වශයෙන් අව්‍යක්ත පරිසම්පාදනය සකස් කරනවා ඒක කවුරුවත් කරන්නේ ගන්න නෙවෙයි ඒකවිල්ලා විපාක වශයෙන් සකස් කරන ක්‍රියාවලිය ඒක කවුරුවත් එතන මුල් වෙන්නේ නැහැ කම්මස කොම්මි කම්මදායදෝ කම්මයෝනි කම්බන්දු කම්පට්සන්න යං කම්මක් කරිසාන් කල්යනං වා පාපකං වා තස දායදෝ භවිසාමිති කිව්වේ ඒකයි රැස් වුණා නම් කර්ම ශක්තිය ආයි කවුරුවත් අඩන්නේ ක්‍රියාත්මක කරන්න ඒ ශක්තිය විසින්ම නැවත ඊට ප්‍රතිවිරුද්ධ ශක්තියක් නිර්මාණය කරනවා අර උදාහරණයක් කිව්ව තොන්චිල්ලාවක් අපි ඉස්සරහට තල්ලු කරාම ඒ තොන්චිල්ලාව නැවත තිබුණු ලක්ෂය කරා පැමිණෙන්නේ කවුරුවත් එහා පැත්තේ ඉඳලා තල්ලු කරපු නිසා නෙවෙයි කාගවත් ක්‍රියාකාරීත්වයක් නිසා නෙවෙයි කාගවත් බලපෑමක් නිසා නෙවෙයි එහෙනම් ඒ ක්‍රියාව තුලින්ම සකස් වෙච්ච විභව ශක්තිය එහෙනම් කර්මය කියනන්නේ එහෙම එකක් ඒ නිසා මරණයෙන් පසු උපදිනවද නැද්ද කියන එක අදාළ නැහැ. කර්ම ශක්තිය රැස් වුණා නම් ඒ දේ සිද්ධ වෙනවා. ඒකයි කිව්වේ බුදු පියාණන් වහන්සේ කර්මවාදය දේශනා කළා නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ හේතුඵල ධර්මයේ. ඉතිමස්මි සති දහෝති මාසපාද දම් උප්පජ්ජති ඉතිමස්මි අසති දන් නොහෝති මාස නිරෝධාය මනිරුද්ධති. මේ හේතු ඇති කල්ලි මෙසේ මේ උපන් කල්ලි මේ උපදී. මේ හේතු නොමැති කල්ලි මෙසේ නො මේ නූපන් කල්ලි මේ නූපදී. අවිද්‍යා ඇති කල්ලි තෘෂ්ණා වේ අවිද්‍යා තෘෂ්ණා ඇති කල්ලි දුක්ඛස්කන්ධය සමුදය වේ. කැමති කෙනෙකුට දුක්ඛස්කන්ධයට නමක් දාගන්න පුළුවන් කැමති නම කාට හරි නම් තියෙන කෙනෙක්ට කියලා අවිද්‍යාව අවසන් කල්ලි තෘෂ්ණාව අවසන් වේ අවිද්‍යා තෘෂ්ණා නොමැති කල්ලි දුක්ඛස්කන්ධය නිරුද්ධ වේ එහෙනම් මරණයෙන් පසු උපදිනවා කියන්නේ දුක්ඛස්කන්ධයම තමයි එහෙනම්
හේතු ඇති කල්ලි දුක්ඛ ස්කන්ධය සමුදිනව නතර කරන්න බෑ කවුරු හරි ප්‍රාර්ථනා කරනවා නම් අනේ නැවත උපදින්න අවශ්‍ය නැහැ කියලා එහෙනම් ඔහු කරන්න ඕන පුළුවන් තරම් ඉක්මනට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ හේතු නිරුද්ධ කරන එක එසේ නොවන තාක්කල් ප්‍රාර්ථනාවෙන් නම් කවදාවත් ඒ ඵල ලැබෙන්නේ නැහැ ප්‍රාර්ථනා කරන් හිටියට වැඩක් නැහැ මරණින් පසු නූපදීවා කියලා එහෙම වෙන්නේ නැහැ ප්‍රාර්ථනාවෙන් ලද හැකි දෙයක් නැහැ මිනිහ පැනවට පස්සේ බොරුවට ඉන්නකම් රාගෙන් දේසෙන් මොහෙන් හලිය 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 ජීවත් වෙලා පිච්චි පිච්චි ජීවත් වෙලා ගිනි කාන්දක් වගේ ජීවත් වෙනකම් හිත යමහලක් වගේ එහෙම මිනිහෙක් මැරෙනට පස්සේ ඕනි ගන්නවා නිවන් සැප ලැබේවා කියලා මොන විහිළුවක්ද බල පිළිකා රෝගයකින් උත්පල වෙච්ච මිනිහෙක් ඉන්නවා මේ මිනිහ ජීවත් වෙන කාලය තුල කිසිම දවසක උත්සාහ ගත්තේ නැහැ මේ පිළිකා හොඳ කරගන්න කොච්චර ලෝකේ වෛද්‍යවරු හිටියත් කොච්චර බෙහෙත් තිබුණත් කිසිම දවසක මේ පිළිකාව සුව කරගන්න උත්සාහ ගත්තේ නැති මේ මිනිසයා පිළිකාවෙන් මුත්පල වෙලා මරුණාට පස්සේ අපි සෝහනි ගහනවා අහවලාගේ පිළිකාව සුව වේවා කියලා. සිත් වෙන දෙයක්ද? රාගෙන් දේසෙන් උත්පල වෙලා ජීවත් වෙන්නේ. රාගෙන් දේසෙන් මොහෙන් පිච්චි පිච්චි ජීවත් වෙන්නේ. රාගේ දේසේ මොහේ නිවීම නිවනයි කියලා කොච්චර දේශනා වුණත් කොච්චර වණ ඇහුණත් කිසිම දවසක උත්සාහ ගත්තේ නැති අඥානී රාගේ දේසේ මොහේ මාත්‍රයක්වත් නිවා ගන්න ඒ රාග දේශ මොහකින් දරීම පිච්චි පිච්චි ඉඳලා හලිය හලිය ඉඳලා මලාට පස්සේ සෝනි ගැව්වාම හරියනවාද රාග දේශ මොහ නිවීමෙන් උදාවන නිවන උදා වේවා නිවන් සැප ලැබේවා කියලා සිද්ද වෙන දෙයක්ද මොන විහිළුවද බල ඒයි කායකද මේ විහිළු කරන්නේ සම්මා සම්බුදු පියාණන් අසත් එක්ක හොඳටම දන්නවනේ ජීවත් වෙන කාලය තුල අසත්පුරුෂයෙක් වශයෙන් ජීවත් වුනේ කියලා සමහර මිනිස්සු ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ නමවත් කියනට කැමති නැති වුණා ඒ අසත්පුරුෂය ඔයදී જાති අසත්පුරුෂය මරුණාම සෝනි ගහන් නිවන් සැප ලැබේවා කියලා නිවන් සැප ලැබෙනවා කාටද තෘෂ්ණාව ශේක කළ කෙනාට අවිද්‍යාව ශේක කළ කෙනාට අවිද්‍යා තෘෂ්ණාව සංවිච්ච දවසට එයිසා පින්වතුනි මෙන්න මේ භවයක් නැහැ කියලා යමෙක් හිතාගෙන හිටියට වැඩක් නැහැ හේතු තියෙනකම් භවය සකස් වෙනවා නමුත් පව කරන සත්‍ය මොකද කරන්නේ ඇති වෙනකම් පව කරලා පව කරලා පව කරලා තමන්ගේ හිත රවට්ට ගන්නවා මරණයෙන් පස්සේ භවයක් නේ මරණයෙන් පස්සේ ආය උපදින්නේ ඕබුරු කතා කියලා එහෙනම් අන්නේ බඳු අසත්පුරුෂය තුල වැඩෙනවා අල්මක් භවයක් නැත්තම් හොඳයි කියලා විභව තණ්හා උච්චේ දෘෂ්ටියට වැටෙනවා එහෙනම් මෙන්න මේ ආකාරයට කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන ආදි වශයෙන් තුන් ආකාරයකට තෘෂ්ණාව පවතින මේ කාමයන් නිසා එහෙනම් මෙන්න මේ තුනින්ම සිද්ධ වෙන්නේ නැවත නැවත සංකාර ගොඩනැගෙනකමයි හොඳින් බලන්න කල්පනා කරලා කාමයන් කෙරෙහි පවතින ඇල්මත් සංකාර උදාව පිණිසමයි හේතු වෙන්නේ කාමයන් පිළිබඳ අධික බලාපොරොත්තු නිසා හටගත්තා වූ භව තණ්හාවත් නැවත සංකාර හට ගැනීම පිණිසමයි සංකාරයන්හි උදේ පිණිසමයි හේතු වෙන්නේ ඒ වගේම නැවත මරණින් පසු භවයක් නැත්තම් හොඳයි එම් භවයක් නැහැ කියලා හිතාගෙන භවයක් නැත්තම් හොඳයි කියන ඇල්මෙන් යුක්තව කටයුතු කරන අසත්පුරුෂය තුලත් වැඩිනේ සංකාරමයි පව සිද්ධ කරගන්න ඔය බඳු මිනිස්සු බහුලව ඒ නිසා ඔය තුන් ආකාරයකටම සකස් වෙන්නේ භවයමයි ඒ නිසා තණ්හා පච්ච උපාදාන උපාදාන පච්ච භවෝ කිව්වා එහෙනම් ඔන්න ඔය කාම තණ්හාව භව තණ්හාව විභව තණ්හා කියන ආකාර තුනේම සුසුදාව නිසා මොකද වෙන්නේ කාම උපාදාන දික්ඛ උපාදාන සීලපද උපාදාන සහ අත්වාද උපාදාන කියන මේ උපාදාන සකස් වෙනවා ඒ උපාදාන සකස් වෙන්න ඔන්න ඔය කියන ආකාර තුනේම තෘෂ්ණාව හේතු වෙනවා එහෙනම් තවත් වැදගත් දහම් කාරණාවක් ඔය සමගම පෙන්නලා දෙන්න ඕන තෘෂ්ණා ප්‍රභේද 108ක් ගැන ඔබ අහලා ඇති මොකද්ද මේ තෘෂ්ණා ප්‍රභේද 108 දැන් මම කියන 108ම එහෙම කොහොම කල්පනා කරන්න පුළුවන් සෑහෙන වෙලාවක් ආමුදුරු දැන් තෘෂ්ණා ප්‍රභේද 108 කියයි කියලා නෑ මම ශනිකව කියනවා මොකද්ද මේ තෘෂ්ණාවේ ප්‍රභේද 108 එහැකන නාසය දිව ශරීරයේ මනස යන අභ්‍යන්තර ආයතන හයක් පවතිනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යනාදි වශයෙන් බාහිර ආයතන හයක් පවතිනවා එහැකන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යනාදි වශයෙන් අභ්‍යන්තර සහ බාහිර යනාදි වශයෙන් ආකාර දෙකකට ආයතන 12ක් සකස් වෙලා තියෙනවා මෙන්න මේ හැම ආයතනයක් සම්බන්ධයෙන් අපි ගත්තොත් එහැ කියමු චක්ක ආයතන සම්බන්ධයෙන් කාම තණ්හාව පවතිනවා භව තණ්හාව පවතිනවා විභව තණ්හාව පවතිනවා ඊළඟට සෝත ආයතන සම්බන්ධයෙන් කාම තණ්හාව පවතිනවා භව තණ්හාව පවතිනවා විභව තණ්හාව පවතිනවා එවන් උපසංහර්ති
अवधन चत्तायतने सोतायतन घायतने जीवायतने कायतने मनायतने जनादिवस आकार हई मायतन के नोनी दकींटू एना आयतन हय संबंधे वैधेट काम तन्ना भवतन्ना विभवतन्ना एना दिवस आकार तुनटम सुष्णा वेदेन ओय दिन बाहिर आयतन वन रूप शब्द गंधरस स्पर्श धर्म संबंधे ओय दिन तुंग आकार तृष्णा सकाशेन उदाहरण क्यों रूपे संबंधे काम तन्ना पवतिन भवतन्ना पवतिन विभवतन्ना पवतिन एवं उपसंहरति ओय दिन रूप शब्द गंधरस स्पर्श धर्म की इतर आयतन चेलगन तेरूंगो इन दबे पेनो मिथन तृष्णा प्रभेद की बलो नुवनी अहकन नासी दिवस दिन मनस अभ्यंतर आयतन हयाय रूप शब्द गंधरस स्पर्श धर्म बाहिर आयतन हयाय दुलहाय मे दुलहा संबंधे कामतन्ना भवतन्ना विभवतन्ना इन दिवस तुंगाकार तृष्णा पवतिन इतर तुंगर दुलहा तिस्सा मगदेन अतीते संबंधि मेयाकारुना अतीत असकन नाशे दिवस मनस रूप शब्द गंधरसिस्पर्श धर्म संबंधि मेयाकारुनावगे पवतिन वर्तमान संबंधि पवतिन अनागत संबंधि पवतिन एक मे असकन नाशे दिवस मनस रूप शब्द गंधरसिस्पर्श धर्म की दुसायतन अतीतेट संबंध वर्तमान संबंध अनागत संबंध एन तुंकालेटम अदाल ओविधेटम कामतन्ना भवतन्ना विभवतन्ना सकासेनो एनं तिस्सायव तुनाक एकसे अटाय एनं अन्य एकसे अटाक तृष्णा प्रभेद एनं ओन्न विधियट एकसे अटाक तृष्णा प्रभेदयांगें युक्तवाय सत्वे कल्गेवान्नी एकाय किव्वे अर पंच उपादान स्कंधे पिलिबंद पंच स्कंधे पिलिबंद विग्रह करद्दी अतीत वर्तमान अनागत लगदुर हीन प्रणीत ओलारिक सुकुम अभ्यंतर बाहिर एना दिवस एकुलसाकारिक रूप गुडकि तृष्णा युक्त सत्वासीकर मे विधियटम एकुलसाकार वेदना एकुलसाकार संज्ञा एकुलसाकार संकार एकुलसाकार विज्ञान एकुलसाकारिक रूप वेदना संज्ञा संकार विज्ञान गुडक संबंधे चित्त संतान तृष्णा एकसी अटाकार किंपवती एनमे समस्त तृष्णा शेवेन कुतनींद अविद्या दुर्वीमी अविद्या दुर्नाट पास में एकसी अटका एकेंक बल बल लिहनो ने मे तुंकालेट मदालो में पंच उपादान स्कंदे गिरि चंद्र आगे पोतिन्ने अविद्या निसाई एनंग अविद्या यम दवसक यम मुहूर्तक सधर्म निरुद्धुना देन मे तृष्णा एकसी अटक प्रभेद दाट सह मुलिम निरुद्ध एनवा एतोड़ मुकद वेन्ने यो तस्सा एव तन्हा अशेष विराग निरोधो चागो पटिनिसा को मुक्ति अनालयो ए तृष्णा शेषक पत नतु दाट निरुद्ध एनवा ए तृष्णा अत्थर दम ए तृष्णावट तिबि चाल यवत्तु नावेनो ए तृष्णा विनिर्मुक्त उना निधासु नावेनवा एना अनु नुवनिन दकिंडोन अविद्या पवतिन तुरु तृष्णा पवतिनवा मेन मेतन दि जमरु दहं कारणाव दकिंडोन केनेट तृष्णा दुर्कर गन्न किला बण किवट वैडक नै बुदु पियन्नास देशना कले तृष्णाय मुलसिंद लव कियला ए कियन्नी අවිද්‍යාව ඇති කල්ලි තෘෂ්ණාව නිරුද්ධ කර ගන්නවා කියන්නේ රෝග මූලයේ තීත්‍ති ඒ රෝගේ යම් කිසි ආකාරයකින් මතු පිටින් පෙන්වන දිස්වන ස්වභාවයට බෙහෙත් කරනවා කියලා. ධාරණයක් කිව්වොත් පිළිකාවේ මූල එහෙමම තියෙනවා පිළිකාව සකස් වෙච්ච පිළිකාවේ මූල සෛල ටික එහෙමම තියෙද්දි පිළිකාව නිසා හටගෙන තියෙන මේ බාහිර වශයෙන් හටගෙන තියෙන වේදනාවන් සමනය කරනවා ඒවට ප්‍රතිකාර කරනවා හැබැයි ඇතුලේ රෝග මූල හැමම තියෙනවා අපේ වෙදකමේ තියෙනවානේ රෝග මූලයට බෙහෙත් කරන ක්‍රමයක් තියෙනවා ඒ වගේම අර මතු පිටින් මතුවෙන රෝගයට බෙහෙත් කරන ක්‍රමයක් තියෙනවා මතු පිටින් පවතින ඒ රෝගේ විපාක ස්වභාවයට බෙහෙත් කරාට රෝග මූලයේ සිඳෙන්නේ නැහැ රෝග නිදානෙ සිඳෙන්නේ නැහැ නිසා මොකද වෙන්නේ රෝගේ හැමදාම පවතින අඩු වැඩි වශයෙන් එහෙනම් යමෙක්ට ඒ රෝගයෙන් සහ මුලින්ම නිදහසෙන් අවශ්‍ය නම් කරන්න තියෙන්නේ රෝග නිදානි හොයලා රෝග නිදානි නැසනික එදාට නිට්ටාඩු සුව වෙනවා රෝග නිදානි තීද්දි මතු පිටින් මතුවන රෝග ලක්ෂණයන්ට ප්‍රතිකාර කිරීමෙන් සිද්ධ වෙන්නේ తాවකාලිකව ඒ රෝගයෙන් අස්වැසිල්ලක් ලැබෙනවා රෝගයේ සාමුලින්ම අවසන් වුන්නේ නැහැ ඒ වගේම මේ රෝගයේ නිදානිය තමයි අවිජ්ජාව ඒ රෝග ලක්ෂණ තමයි තෘෂ්ණාව එහෙනම් කවුරු හරි මේ රෝග ලක්ෂණ නම් එහෙම නැත්නම් තෘෂ්ණාව නම් සංසිඳින්න උත්සාහ ගන්නේ අවිද්‍යාව හේවත් ඒ රෝගේ නිදාන හිමම තීද්දි ඒ පුද්ගලයා කවදාවත්
ඒ රෝගේ සදාහරම අවසන් කරගන්න කෙනෙක් නෙවෙයි. ඔය තදංග විස්කමන ප්‍රහාණයන්ට යන්නේ එහෙමයි. එක එක උපක්‍රම භාවිතා කරලා තෘෂ්ණාව තාවකාලිකව සංසිඳව ගන්නවා. අර පිළිකා රෝගියෙක්ටත් පුළුවන් රෝගේ නිදානේ හැමම තියෙද්දී ඕන රෝග ලක්ෂණයන්ට ප්‍රතිකාර කරලා තාවකාලිකව ලෙඩේ නැහැ වගේ හිතාගෙන ඉන්න. හැබැයි රෝගේ හැම පිළිම තියෙනවා. සමහර විට නිදානෙන් ඊට පස්සේ මතු කරන රෝගීටත් වඩා භයානක වෙන්න පුළුවන්. ඒසා පින්වතුනි බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරන්නේ රෝග ලක්ෂණයන්ට ප්‍රතිකාර කිරීමක් නෙමෙයි රෝග නිදානයට ප්‍රතිකාර කිරීමක්. ඒසා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ තෘෂ්ණාවශය කරව කියලා නෙමෙයි තෘෂ්ණාවේ මුල ශය කරව කියලා. තෘෂ්ණාවේ මුල සිඳලව කියලා. තෘෂ්ණාවේ මුල අවිද්‍යාවයි. අවිද්‍යාව දුරු වුණාම තෘෂ්ණාවශය වෙනවා. අපි දැනගන්න ඕන තෘෂ්ණාවශය කරව කියන්නේ මොන අර්ථයෙන්ද අවිද්‍යාව දුරු කරව කියන අර්ථයෙන්. අවිද්‍යාව දුරු වුණාම තෘෂ්ණාවශය වෙන්නේ තණ්හක්ඛය නිබ්බාණං කියලා තිබුණාට තණ්හාව නිකංශය වෙන්නේ නැහැ කියලා අපි නොනින් දකින්න ඕන. ඒකට පටිසමුප්පාද ධර්මාවබෝධය කියන්නේ. පටිසමුප්පාද ඥාන දර්ශනය කියන්නේ ඇයි? තණ්හාව කොතනද එදින්නේ කියලා දකින්න ඕන පටිසමුප්පාදයට අනුව. තණ්හාව කොතනද එදින්නේ? වේදනාපච්චය තණ්හා. එහෙනම් තණ්හාව නිකන් අහේතුක ආකාශිකව හටගත් එකක් නෙවෙයි. හේතුඵල වශයෙන් හටගෙන තියෙන්නේ. එහෙනම් තණ්හාව හටගත්තේ කොතනද? වේදනාව ඇති තැන්හි. මොන වේදනාවද? සැප වේදනාව ඇති තැන්හි. ඒකයි කිව්වේ යන් ලෝකේ පිය රූපං සාධ රූපං එත්තේසත් තණ්හා උපජමාන උපජ්ජේ දෙත නිවිසමාන නිවිසති. යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් දනවන තැනක තමයි තෘෂ්ණාව හටගන්නේ. එහෙනම් ආස්වාදයේ ඉදිරියේ තෘෂ්ණාව හටගන්නේ. සැප වේදනාවටයි තෘෂ්ණාව ඇති වෙන්නේ. එහෙනම් මේ හය පොලේ ආස්වාදයේ කෙරෙහි තෘෂ්ණාව හටගන්නේ. ඇහි ආස්වාදයේ, කණේ ආස්වාදයේ, නාසයේ ආස්වාදයේ, දිවේ ආස්වාදයේ, කය ආස්වාදයේ, මනසේ ආස්වාදයේ යනාදී වශයෙන් හය පොලේ ආස්වාදයේ කෙරෙහි තෘෂ්ණාව ඇති වෙන්නේ. එහෙනම් තෘෂ්ණාව ඡය කරන්න නම් අපට සිද්ධ වෙනවා තෘෂ්ණාවට හේතු වන වේදනාව නිරුද්ධ කරන්න. වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා. එහෙනම් තෝ තණ්හාව ගිඩි පිටින් එතනදී ආකාශිකව නැති කළා දාන්න බෑ. හේතු ඇති කල්ලි තෘෂ්ණාව සමුදේ වෙනවා. අපි එහෙනම් වේදනාව දුරු කරන්න ඕන. එහෙනම් වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා. එහෙනම් වේදනාව නිරුද්ධ වෙන නම් වේදනාවේ හේතුව සමුදේ නසන්න ඕන. වේදනාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් පස්සපච්චය වේදනා. එහෙනම් ස්පර්ශය නිරුද්ධ වුණාද එදාට වේදනාව නිරුද්ධ වෙනවා. එහෙනම් ස්පර්ශය නසන්න ඕන දැන්. ස්පර්ශය හටගන්නේ මොකක්? සලආයතන පච්චය පස්සෝ. එන සලආයතන නිරුද්ධ වෙන්න ඕන ස්පර්ශය නිරුද්ධ වෙන්න නම්. එහෙනම් දැන් සලආයතන නිරුද්ධ වෙන්න ඕන. සලආයතන හටගන්නේ කොමක් ඇති කල්ලේද? නාම රූප පත්‍ය සලආයතන. එහෙනම් සලආයතන නිරුද්ධ වෙන්න නම් නාම රූප නිරුද්ධ වෙන්න ඕන. එහෙනම් දැන් නාම රූප නිරුද්ධ කරන හැටි බලමු. එහෙනම් නාම රූප නිරුද්ධ වෙන්න නම් නාම රූපේ හේතු නසන්න ඕන. විඥාන පත්‍ය නාම රූප. එහෙනම් විඥානේ ඇති කලී නාම රූප සකස් වෙන්නේ. එහෙනම් විඥානේ නිරුද්ධ වෙන්න ඕන. එහෙනම් විඥාන නිරුද්ධ වෙන්න නම් දැන් බලන්න ඕන විඥානේ කොහක් පවතින කල්ලි හට ගන්නද කියලා. එතකොට වෙන සංකාර පත්‍ය විඥාන. එහෙනම් මේ රාග දේශ මොහ චේතන නිසා විඥාන සකස් වෙන්නේ. එහෙනම් ආන්නේ රාග දේශ මොහ ඒ සංකාර නසන්න ඕන. එහෙනම් සංකාර නිරුද්ධ වුණොත් විඥාන නිරුද්ධ වෙනවා. එහෙනම් ඊළඟට බලන්න ඕන සංකාර හට ගන්න කොහක් ඇති කලද? අවිද්‍යා පත්‍ය සංකාර. එහෙනම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් තව සංකාර හට ගන්න. අර සියලු ආස්වාදයන්, සියලු කාමයන්, පංචෝපාරණස්කන්ධය, ඒ සියලු ධාතු, සියලු ආයතන, සියලු පරිසම්පාද ධර්ම සපයි කියලා හිතන් ඉන්නේ අවිද්‍යාව. එහෙනම් ඔන්න ඔය අවිද්‍යාව පවතින තුරු අවිද්‍යා පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා කියලා තණ්හා සමුදේ. එහෙනම් තණ්හාවෙන් සදාතම නිදහස් වෙන නම් කෙලවර අවිද්‍යාව නැසෙන්න ඕන. එදාට තෘෂ්ණාවශය වෙනවා. තණ්හක නිබ්බාන යෝතස්සයව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ කියලා දාට තෘෂ්ණාවශේෂයක්වත් නැතු නිරුද්ධ වුණොත් යෝතස්සයව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ උපාදාන නිරෝධය දාට උපාදාන අවසන් වෙනවා. අනිසිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීති කියුවේ අවස්ථාවට. එහෙනම් තණ්හා නිරෝධ, උපාදාන නිරෝධ, උපාදාන නිරෝධ, භව නිරෝධ අන්න කර්ම භව නිරුද්ධයි. එහෙනම් කර්ම භවෙ නොමැති කල්ලි උප්පත්ති භවයක් නැත. නත්ති කම් භව නත්ති උප්පත්ති භව. එහෙනම් මොකද වෙන්නේ? භව නිරෝධෝ ජාති නිරෝධා. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පදෝ දුක්ඛ දමන සුපයත නිරුද්ධාන්තියෝ මේ තසකේවලස්ස දුක්ඛකාන්දස නිරෝධෝ හෝති. එහෙනම් තෘෂ්ණාව ශේෂයක්වත් නැතුව නිරුද්ධ වුණොත් දුක්ඛස්කන්ධයක් ශේෂයක්, දුක්ඛස්කන්ධයක් ශේෂයක්වත් නැතුව සදාතම නිරුද්ධ වෙනවා. එහෙනම් ඒ ධර්මයයි අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේවතානුපස්සන සූත්‍රයේ ඒ දහම් පරයයන් පෙන්වලා දෙන්නේ. ඒ වගේම අන්න භාගතුන් වහන්සේ පෙන්නනවා තණ්හා ද්විතීයෝ පුරුෂෝ දීඝමද්ධානං සංසාරං.
इत्त भावांच था भावां संसारं नाति वत्तति एतमादि नवन्यत्वा तन्हा दुःखस्य संभवां वीत तन्हो अनाधानो सतो भिक्खु परिभाज्यति එනං අන්න පෙන්නනවා බුදුපියාණන් වහන්සේ මොකද්ද මේ සත්වයාට දෙවැන්නවෙන්නේ තෘෂ්ණාවයි මේ දීර්ඝතර සංසාරය පුරා දෙවැන්න වශයෙන් පසුපසෙන් ඇවිල්ලා තියෙන තෘෂ්ණාවයි අවිජ්ජාව කියන්නේ හේතුව තෘෂ්ණාව තමයි අර සත්‍ය වශයෙන් පේන්නේ අන්න නුවණින් ගැඹුරින් දකින්න ඕන ගැඹුරුම තැන දැන් සත්‍යයක් ඉන්නවද නැද්ද කියලා මරා ගන්න යනනි සමහර සත්‍යයක් ඉන්නවද නැද්ද කියලා බුදු පියාණන් හස දෙන උත්තරේ තමයි සත්‍ය කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකයට නෙවෙයි සත්‍ය කියන්නේ රූපයට නෙවෙයි වේදනාවට නෙවෙයි සංඥාවට නෙවෙයි සංකාරයට නෙවෙයි විඥාණයට නෙවෙයි එහෙනම් සත්‍ය කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධයට නෙවෙයි එහෙනම් සත්‍ය කියන්නේ කාටද සත්‍ය කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධයේ තෘෂ්ණාවෙන් හැසිරෙන ස්වභාවයට යම් සිතක තෘෂ්ණාව පවතින්නේ නම් ඒ සිත ඒ තෘෂ්ණාන් යුක්ත ඒ පංච උපාදාන ස්කන්ධේ පරිහරණය කරනවා මෙන්න මේ ස්වභාවයටයි සත්‍ය කියන්නේ එහෙනම් තෘෂ්ණාවෙන් පංච උපාදාන ස්කන්ධේ කෙරෙහි පවතින ඒ ඇල්මෙන් යුක්ත වේ පවතිනා වූ ඒ බන්ධණයටයි සත්‍ය කියන්නේ ඔන්නඔකට වණින් තේරුම් ගන්න ඕන එහෙනම් තණ්හා ද්විතියෝ පුරිසෝ දීඝ මද්ධාන සංසාරා මේ සංසාරයේ පුරාම තෘෂ්ණාව තමයි දෙවැන්න වශයෙන් ආවේ කියලා එහෙනම් අන්න නුවණින් තේරුම් ගන්න ඕනේ ගැඹුරු තැන. දැන් එහෙනම් ඔබ තුල දෙවන්නේක් ඉන්නවද නැද්ද කියලා බැලුවොත් අන්න බලාගත හැකි දෙවන්නේක් ඉන්න බව. දැන් පළමුවෙන්න තමයි මේ බණ අහන්නේ. දෙවන්න තමයි බණ ඇහුව ඇති කියන්නේ දැන්. එහෙනම් සංසාරේ පුරාම ওই දෙවන්න ආවා. දැන් කෙනෙක් ওই දෙවන්නත් එක්ක කටයුතු කරනකොට ওই කුසලයේ සහ අකුසලයේ කියන මේ අනවරත ගැටුමු තුලයි ජීවත් වෙන්නේ. දැන් කෙනෙක් බණ අහලා අවබෝධයට පත් වෙනවා. බුද්ධ ශ්‍රාවකෙක් වශයෙන් සුතවත් අරිය ශ්‍රාවකෙක් වශයෙන් දැන් එයා කුසලය වඩනවා ප්‍රඥාවෙන් අර දෙවැන්න නිකන් ඉන්නවා නෑ දෙවැන්න කියනවා දැන් බණ අහගෙන ඉන්න වෙලාවක් වෙන්නත් පුළුවන් බණ ඇහුව ඇති දැන් සින්දුවක් අහම ඒ කවුද ඒ දෙවැන්න ඇහැකර නාසයේ දිවසරි මාස පිනවමු ඒ කවුද ඒ දෙවැන්න එහෙනම් වෙලාවකට ඔබ පළමු එන්නාට ඉඩ දෙනවා එතකොට ඔබ ධර්ම දේශනා ඉදිරියේ නවතිනවා වෙලාවකට ඔබ දෙවන්නාට ඉඩ දෙනවා එතකොට ඔබ ආශ්‍රාද ඉදිරියෙන් අතර වෙනවා එහෙනම් බලන්න මේ පළමුවෙන්නා සහ දෙවන්නා අතර ධෝරණය වෙමින් නෙවෙයිද මේ ජීවිතය ගත වෙන්නේ කියලා එහෙනම් ওই දෙවන්නා අවසන් වෙනතුරු ඔන්න ඔය ගැටුමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කුසලයේ සහ කුසලයේ අතර අනවරත තරඟය පළමුවෙන්න ප්‍රඥාවෙන් බුද්ධ ශ්‍රාවකයා මතු කරනවා දෙවන්නා තෘෂ්ණාවෙන් සසර සත්‍යය මතු කරනවා එහෙනම් අරිය ශ්‍රාවකයා සත්‍යය එකට ගැටෙනවා එකම සිතක් ඇතුලේ එහෙනම් මේ සංසාරය පුරාම සියලු ලෝසතුන් තුල දෙවන්නේ හිටියා ඒ දෙවන්න තමයි තෘෂ්ණාව තෘෂ්ණාව හටගත්තේ අවිජ්ජා නිසා හේතුව නිසා අපි දකින්නේ හැමතිස්සෙම හේතුව නැසීමෙන් තමයි ඵලය නැසෙන්නේ එහෙනම් තෘෂ්ණාව ඵලි වශයෙන් ගන්න පුළුවන් උතන හේතුව අවිජ්ජාවයි එහෙනම් නුවණින් දකින්න අර කුරා කූඹියාගේ ඉඳලා මහා බ්‍රහ්මයා දක්වා මේ දෙවන්න ඉන්නේ අඩවැඩි වශයෙන් ඒ නිසා තමයි දෙවැන්න විතරක්ම හිටියොත් හැමතිස්සෙම මතුවෙලා පළමුවෙන්න යටපත් කරගෙනම හිටියොත් මොකද වෙන්නේ එහෙනම් මේ පුද්ගලයා සාකල්යෙන්ම පාපේ අකුසලයේ යෙදෙන කෙනෙක් ඔබ දැකලා ඇති මේ ලෝකේ තෘෂ්ණාධික මිනිස්සුයෝ හැසිරෙන ආකාරය සම්පූර්ණයෙන් පාපතරයෝ සම්පූර්ණයෙන් අසත්පුරුෂයෝ සම්පූර්ණයෙන් නීචයෝ මුග්ධයෝ පෞකාරයෝ එරාදි වශයෙන් ඔබ සම්මතයේ වේදාකාර නම් හිටන් එයට පරිහරණය කරන දෙකලති තෘෂ්ණාව අධික සත්‍ය තුල නැත්නම් තෘෂ්ණාව අධික යම්කිසි පංච උපාදාන ස්කන්ධයක් තුල අර පළමෙන් නිකන් දකින්නම හම්බ වෙන්නේ නැහැ ඒකේ ප්‍රඥාවේ මෙහෙවීමක් ඇත්තෙම නැහැ සමහර සත්තු ඉන්නවා බල්ල බලල්ලු ඉන්නවා උන් තුල තියෙනවා යම්කිසි ආකාරයක සංගමයක් එහෙම සංගමයක්වත් නැති මිනිස්සුව දැකලා ඇති ඔබ ඔවුන් කොතනද ඉන්නේ කියලා හිතා ගන්න පුළුවන් නේද ඒ තරම්ම ඔවුන්ගේ තණ්හාව බලවත් ඒ නිසා මොකද වෙන්නේ පළමුවෙන්නට නැහැ ඉඩ ඒ නිසා ඔවුන් තුළ වැඩෙන්නේම අකුසලයේ හැම තිස්සෙම එහෙනම් තණ්හා තමයි මේ පසුපස්සේ හැංගිලින්න දෙවැන්න ඔය දෙවැන්න ඉන්නකම් සංසාර දුකුමයි දෙවැන්න අවසන් කරපු දවසටයි ඒක විහාරී වෙන්නේ එතකන් ද්විතීය විහාරී තමයි
මිගජාලාදී සූත්‍ර ඔන්න විස්තර කරනවා දෙවැන්නගෙන් අසරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණ යම් භික්ෂුවක් මේ රාග දේශමෝ සහිත තෘෂ්ණාවෙන් වාසය කරයි නම් ඔහු ඉන්නේ මහ වණයක් පැද්දි හුදකලා වුණත් කායික වශයෙන් ඔහු දෙවැන්නෙක් සමගයි ඉන්නේ හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ භික්ෂුව නමුත් මේ තෘෂ්ණාවෙන් යුක්තව මේ රාග දේශමෝ සහිත වාසය කරන්නෙක් නම් ඔහු ඒකාන්තයෙන් දෙවැන්නෙක් සමගයි ඉන්නේ ඒ වගේම බුදු පියාණන් වහන්සේ දේශනා කරන එහෙනම් ඔහු ඒක විහාරි නෙවෙයි ඔහු ဒုတိය විහාරි ඒ වගේම මහණේ යම් භික්ෂුවක් ඉන්නවා පිරිසක් මැද්දේ පිරිසක් එක්ක ගනුදෙනු කරමින් ඇසුරු කරමින් හැබැයි භික්ෂුව ඉනි තෘෂ්ණාවෙන් තොරව රාග දේශ මොහ නිරුද්ධ කළා එහෙනම් මහණ ඒ භික්ෂුව පිරිසක් මැද්ද හිටියත් ඒක විහාරි දෙවැන්නෙක්ගෙන් තොරව තනි වාසය කරන්නෙක් කියලා එනම් මේ උතුම් ආර්ය ශාසනය තුල ආර්ය විනය තුල ඒක විහාරි දොති විහාරි ඒ කියන්නේ උදකලා වාසය සහ දෙවැන්නෙක් සමග වාසය යන අර්ථයෙන් විග්‍රහ වෙන්නේ මේ තෘෂ්ණාව ඇතුව සහ නැතුව ජීවත් වෙන්නේ අරියතුන් වහන්සේ දෙවැන්නෙක්ගෙන් තොර වාසය කරන උත්තමයා අරියත් ඵලයෙන් මෙහා ඉන්න හැම කෙනෙක් තුලම අඩු වැඩි වශයෙන් මේ තෘෂ්ණාව පවතිනවා තෘෂ්ණාව අවසන් වෙන්නේ අරියතුන් වහන්සේ තුලයි අරියත් මාර්ග අනුගාමිකයටත් බව රාගය නැති වශයෙන් ඒ පවතිනවා යම් කිසි ආකාරයකින් ඒ තණ්හාය කොටසක් ඒ තණ්හා මූලයෙන්ම සකස් වෙනවා බව රාග අනුසේ ඒසා තමයි අන්තරා භවයක් හරි උරුමෙන්නේ මොකද තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව එහෙනම් අන්න තණ්හාව අරියතුන් වහන්සේ තමයි අවසන් කරන්නේ එහෙනම් උන්වහන්සේ තමයි ඒක විහාරී එතනින් මෙහා ඉන්න හැමෝම ဒုတိය විහාරී තමයි ඉති දෙවැන්නෙක් සමගයි වාසය කරන්නේ එහෙනම් ඔන්න ඔය දෙවැන්නා සමගයි මේ සංසාරේ මෙච්චර කාලයක් ඇවිල්ලා තියෙන්නේ එන සංසාරේ මේ දීර්ඝතර සසරේ ඔය දෙවැන්නත් එක්ක ආපු ගමන මේ භවයේදී හෝ අවසන් කරගන්න ඔබ අසමත් වුණොත් ඔය දෙවැන්නත් එක්ක තවත් සංසාරේ යන්න වෙන ඉස්සරහට එහෙනම් ඔබ තුලින්ම දකින්න ඔය දෙවැන්නා එහෙනම් ඔය දෙවැන්නා තමයි ඔබේ නිවන අහුරගෙන ඉන්නේ හොඳට තෝරගන්න ගැඹුරින් ඔබ බණහන්න ඕන කියනකොට එපා කියලා කියන්නේ දෙවැන්න. ඔබ ආස්වාදයෙන් වෙන්වෙන්න උත්සාහ ගන්නකොට ආස්වාදයේ දිහාට ඇදගෙන යන්නේ දෙවැන්න. ඔබ අකුසලයෙන් වෙන් වෙලා කුසලයට නැඹුරු වෙනකොට නැවත අකුසලයේ දිහාට අදින්නේ ඔය දෙවැන්න. ඔබ කුසලයේ හැසිරෙනකොට ඔබේ කුසලයට බාධා කරන්නේ ඔය දෙවැන්න. ඔබ සත්පුරුෂයන් ඇසුරට යනකොට ඔබ අසත්පුරුෂ ඇසුරට රැගෙන යන්නේ ඔය දෙවැන්න. ඔබට බුද්ධ ආදී ආරේ සත්පුරුෂ උතුමන් වහන්සේලා මුණගැහෙන්න තියෙන අවස්ථාව නැති කළා දාන්නේ දෙවැන්න. ඔය අසාර ලෝකේ සාරයි කියලා කියන්නේ දෙවැන්න. සාරෝ නිවන පැත්තකට විසි කළා දාන්නේ දෙවැන්න. එහෙනම් මතක තියාගන්න මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදෙය දුක්ඛ දෝමන සුපායාස කියන මේ දුක්ඛ ස්කන්ධය ඔබට උරුම කළ දෙන්නේ දෙවැන්න. එහෙනම් ඔය දෙවැන්න ඔබ තුල පසුවන්නේ කුමක් නිසාද? අන්න රවිජ්ජාව කියන ප්‍රධාන හේතුව නිසා නිර්මාණකරුවා නිසා එහෙමනම් මේ විශ්වයේ නිර්මාණකරුවා මැවුම් කාර්යයා තමයි අවිජ්ජාව එහෙනම් අවිජ්ජාව නැවති මැවුම් කාර්යයා තමයි මේ සියල්ල මවලා තියෙන්නේ මේ සියලු මැවුම් වල මේ සියලු නිර්මාණ වල මේ නිර්මාණකරුවා වෙන්නේ අවිජ්ජාව එහෙනම් දෙවියන් වහන්සේ හෝ සර්වබලධාරි දෙවියෙක් හෝ පියාණන් වහන්සේ යන දවසෙන් ඔය විවිධාකාර ලබ්ධි තුල හඳුන්වන ඔය නිර්මාණ කරුවා වෙන්නේ මැවුම් කාර්යය වෙන්නේ ඔය ਸਰබලදායි දෙවියා වෙන්නේ මෙන්න මේ අවිජ්ජාවයි අවිජ්ජාව තමයි මේ සියලු සතුන් නිර්මාණය කරන්නේ අවිජ්ජාව තමයි මේ කුරා කොඹියා නෙවෙයි ඊටත් කුඩා එකෙක් ඉන්න සුත්‍ර ජීවියා සුත්‍ර ජීවියාගේ ඉඳලා මහා බ්‍රහ්මයා දක්වා සියලු සතුන්ව නිර්මාණය කරන්නේ අවිජ්ජාව විසින් එහෙනම් සියලු සතුන්ගේ නිර්මාණ කරුවා අවිජ්ජාව එහෙනම් අවිජ්ජාවට තමයි අපි දෙවියන් වහන්සේ කියන්නේ වෙන්නේ එහෙනම් දෙවියන් වහන්සේගේ වචන යනවා අපි යනවා කියන්නේ අවිජ්ජාව කියන පදෙට නටනවා කියන එක අන්තිමට දුක්ඛ ස්කන්ධයක් විතරයි උරුම වුනේ දෙවියන් වහන්සේගේ වචනට කන් දීලා දැන් හෝ කන් දෙන්න ඕන කාගේ වචනටද සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ වචනට අන්න එතකොට පුළුවන්කම තියෙනවා සංසාර දුක නිදහස් වෙන්න එහෙනම් අවිජ්ජාව නෙවෙයි විජ්ජාවයි ඔබට සැපරුම් කරලා දෙන්නේ නමුත් අවිජ්ජාව ඔස්සේ තමයි ලෝක සත්‍ය ගමන් කරන්නේ අවිජ්ජා පත්‍ය සංඛාර යන දවසින් එහෙනම් මෙන්න මේ කාරණාව නුවණින් දැකලා මෙන්න මේ තණ්හාවෙන් මේ සංසාරය ආපු ගමන නුවණින් දැකලා තණ්හාව දෙවැන්න වශයෙන් මේ සංසාරය පුරා තමාට
මේ ජරා ව්‍යාධි මන ශෝක පරිද දුක් දුමන සුපයාස උරුම කළ දෙමින් මේ ආස්වාදයේ පසුපස ලුහුබැඳගෙන ආපු ගමන නෝනින් දැකලා එහි ආදීන නෝනින් දැකලා මේ තණ්හාවෙන් වෙන් වෙන්න විත තණ්හෝ අනාදානෝ සතෝ බික්කෝ පරිබ්බජිති එකේ මොකද්ද මේ තණ්හාවෙන් වෙන්වන්නා වූ භික්ෂුව සිහි ඇති භික්ෂුව තණ්හාවෙන් වෙන්වන්නා වූ සිහි ඇති භික්ෂුව සසර දුකින් නික්ම යනවා එහෙනම් මෙතන භික්ෂුව කියන්නේ මේ සිවුරු දරාගෙන ඉන්නා වූ කියන අර්ථෙම නෙවෙයි භික්ෂුව කියන්නේ භවයේ ක්ෂය කරන අර්ථෙත් එහෙනම් භවයේ ක්ෂය කරනවා නම් ගිහියෙක් නමුත් භික්ෂුවක් තමයි හැබැයි තින් ගිහි භාවයේ ඉඳගෙන භවයේ ක්ෂය කරනවා කියන එක තෘෂ්ණාව ක්ෂය කරනවා කියන එක වෙන්නේ නැති වැඩක් ඒ නිසා භික්ෂුන් යන අර්ථයට ගැලපෙන්නේ චීවර දරාගත්තු උතුමන් වහන්සේලාම තමයි නමුත් එහි ගැඹුරු අර්ථයේ භවයේ ක්ෂය කරනවා කියන එකක් දැනගන්න ඕන එනිසා ජීවිතයේ මේ ධර්මය පරිහරණය කරන්න අවස්ථාවක් ලැබෙන හැම මොහොතකම මේ ධර්මය පරිහරණය කරන්න. එතකොට තමයි ඔබ මේ ධර්මයේ අත්දැකීමක් වශයෙන් දකින්නේ හිපස්සිකෝ කිව්වේ ඒකයි. එහෙම නොවන තාක්කල් ඔබට මේ ධර්මයේ දැනුමක් විතරයි. අත්දැකීමක් ලබන් දුන් නම් හිත ආස්වාදයට නැමෙන මොහොතක ඔබ විදර්ශනා කරන්න ආස්වාදي අනිත්‍යතාව, දුක්ඛතාව, අනත්තතාව, අසුභතාව. එතකොට ඔබට අත්දකින්න ලැබෙයි. ඒ ආස්වාදයට නැමෙන හිත ආස්වාදයේ මුදවගෙන හිත නිදහස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? රාග විඥානය පහ වෙලා ගියාට පස්සේ ඔබට ලොකු නිදහසක් දැනෙනවා. ඒක රාග දේශ මොහ තුනටම අදාළයි. ඒ විඥානේ මේ මොහොතේදී පහ කරගන්න මේ විදර්ශනා ඥානය, ඒ වගේම මේ සමත ආදී මේ ක්‍රම අනුගමනය කිරීමේ සමත විදර්ශනා මේ ක්‍රමවේදය අනුගමනය කරමින් ඔබ ඒ මොහොතේදී මේ විඥාන සිදගන්න දක්ෂ වුණොත් ඔබ එදාට මේ අත්දකින්නවා මේ ධර්මයේ එදාට අන්න ඔබ එහිතට කෙලෙස ආරම්භ කරන්න ඉඳ නොදී ලත්තනම ලොක් කරලා දාලා නියපොත්තෙන් කඩන්න පුළුවන් එක පොරවෙන් කපනකම් ඉන්නේ නැතුව නියපොත්තෙන්ම කඩලා දාලා ඔබ ඒ සුවය අත්දකින්නවා විමුක්තිය අත්දකින්නවා ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය විදිහට දිගින් දිගට යනකොට මේ තෘෂ්ණාව මුල සිඳින ලද තල්ග සක්ෂේ, කරඩේ සිඳින ලද තල්ග සක්ෂේ සම්පූර්ණයෙන් විනාශ වෙන්න ඉඩ හැරලා ශාන්තිමත් නිවුණු හිතකින් වාසය කරන භික්ෂුවක් බවට කිව්වේ භවයේ ශේකරන්නෙක් බවට පත් වෙලා මේ සසර දුක නම් මේ ජාතියෙන් සහමුලින්ම නිදහස් වෙලා පුනර්භවයක් කරා නොවන බුද්ධ ශ්‍රාවකෙක් වශයෙන් පරිනිර්වාණයට පත් වෙනවා. එහෙනම් ඒ පරිනිර්වාණය පවතින්නේ අන්නර ධර්ම අවබෝධය තුලයි, ධර්ම අවබෝධයෙන් යුක්තව ජීවිතේ භාවිත කිරීම තුලයි. එහෙමනම් මෙතෙක් ශ්‍රවණය කළා වූ උතුම් ධම්ම ව්‍යාකරණය හොඳින් අසමින් අවබෝධ කරමින් ධාරණය කරගනිමින් ඒ උතුම් ධර්මීය ප්‍රතිපදාවක් වශයෙන් පූර්ණ කරමින් මෙලද උත්තරීතර මනුෂ්‍ය භවයේදීම ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ අපගේ මහා ශාස්ත්‍රවරයාණන් වහන්සේ මහා කරුණාවෙන් දෙසාව දාල ඒ උත්තරීතර සදාතනික විමුක්ති සොයෙම්ම සැනසීමි කියන අදිස්ථානයෙන් ප්‍රාර්ථනාවෙන් කවුරුත් හඬනගා සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. උතුම් ධර්මදේශනාව විස්තර සිද්ධ කළ පූජ්‍ය මාපලගම සුසිල වංශ ස්වාමින් වහන්සේට පදහබි වන්දනින් යුතුව පුණ්‍යානුමෝදනා කර සිටිනවා. එසේම අද උතුම් ධර්ම දාණය දෙනු ලැබූ කැනඩාවේ පදිංචි නිශානී ජයතිලක මහත්මිය සහ ලියනගමකේ ජයතිලක මහතාගේ ප්‍රාර්ථනාවන්ටත් අනුව උතුම් දේශනාව විස්තර සිද්ධ කළ කල්යාණ මිත්‍ර ගෞරවනීය සුසිල හිමියන් හට මේ මහා කුසලානිසංස බලෙන් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ අත්පත් වේවා. උන්වහන්සේට උතුම් නිවනම පූර්ණ වේවා. එසේම නිශානි ජයතිලක මහත්මියගේ සහ ලියනගමගේ ජයතිලක මහතාගේ මීළඟ බලාපොරොත්තු වන මේ මහා කුසලානිසංස බලෙන් දෙපාර්ශවයේම පරලෝ සැපත්ති මව්පියන් පතන්නා වූ පෝදියකින් අමා මහ නිවනින් නිවි සැනසේවා. විශේෂයෙන්ම මීට සති කිහිපයකට පෙර පරලෝ සැපත් වූ නන්දලාල් අබේවර්ධන සොයිරා ඇතුළු මේ පරලෝ සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ මහා කුසලානිසංස බලයෙන් උතුම් සුගති සැප ලබත්වා. මේ මහා කුසලානිසංස බලයෙන් ඔවුනට උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට සියලු හේතු සම්පත්ති සැකසේවා. එසේම සුජීවත් වෙසෙන සියලුම ඥාති හිත මිත්‍රාදීන් සහ සියලු ලෝකේ සියලුම සත්වයෝ මේ මහා කුසලානිසංස බලෙන් ත්‍රිවිධ රත්නී අනන්ත ආශිර්වාදයෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වායි ප්‍රාර්ථනා කරමින් අදත් ලෞතුරු අරණ සුමදුර දේශනාව නිමා කරනවා. ලෞතුරු අරණ සුමදුර ධර්ම දේශනාවන් එක දිගට ශ්‍රවණයට
ඔබට පුළුවන් lauturuarana.net වෙබ් පිටුවට පිවිසෙන්න. එසේත් නැත්නම් ලෞතුරු අරණ YouTube නාලිකාව පරිහරණය කරන්න. නැතිනම් ඌව ගුවන්විදුලිය බ්‍රහස්පතින්දා උදේ 8ට ශ්‍රවණය කරන්න. නැතිනම් ඔබට පුළුවන් ඌව ගුවන්විදුලිය ඇප් එක මගින් ඌව ගුවන්විදුලිය ශ්‍රවණය කරන්නටත්. එසේ නොවන සෑම කෙනෙක්ම ඔබෙහි නිවැරදි තොරතුරු අප වෙත එවන්න. ඔබේ දුරකථන අංකයද සමගින් අපි සූදානම් ඔබට තොරතුරු සම්පාදනයට. අපේ දුරකථන අංකය 077 97 87 307. ඔබට තෙරුවන් සරණයි. බුදුදහම පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතර අරණ සදහම් ධර්මදේශනා මාලාවට සවන් දෙන්න. සෑම බ්‍රහස්පතින්දාවකම උදෑසන 8ට FM 97.6 ඌව ගුවන්විදුලියෙන් ලෞතර අරණ සදහම් ධර්මදේශනා මාලාව. දේශකයන්න් වහන්සේ පූජ්‍ය මාපලගම සුසීලවංශ ස්වාමීන් වහන්සේ. පහසුවෙන් අර්ථවත් ධර්මාවබෝධය ලබන්නට ඔබත් ලෞතර අරණට සවන් දෙන්න.